ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතරේ පළවෙනි එක්දින තරගයේ තියෙන්නේ එංගලන්තයේ තියෙන අපිට වාසිදායකම ක්‍රීඩාංගණයක. මේ ක්‍රීඩාංගණයේ විශේෂත්වය තමයි එංගලන්තේ හමු වී ශ්‍රී ලංකාව මේ පිටියේ පරාජයක් ලබා නොතිබීම. චෙස්ටර්ලි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම හමු වන්නේ 2006 අවුරුද්දේදී. මේ තරගයේ මුලින් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම ලකුණු 261 කඩලු 7කට ලබා ගන්න සමත් වෙනවා. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ගන්න ඊයන් බෙල් ලකුණු 77ක් ලබා ගනිද්දී ආරම්භක ප්‍රතිකරු මාස් ක්‍රෙස්කොටික් ලකුණු 36ක් ලබා ගන්නේ එංගලන්ත කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා විදියට. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් වැඩ පෙන්වන චමින්ද වාස් සහ ලසිත් මාලිංග කඩලු දෙක ගානේ මාලිංග බණ්ඩාර කඩුල්ලකුත් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 262 ඉලක්කයක් හඹායන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නේ කඩලු දෙකක් විතරක් අහිමි කරගෙන ඒ 42 පන්දු ආරයේදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් වෙන නායක මහේල ජයවර්ධන නොදෙවි ලකුණු 126ක් ලබාගෙන තරගයේ වීරයා බවට පත් වෙන්න සමත් වෙනවා. මහේලට හොඳ සහයක් දෙන සංග නොදෙවි ලකුණු 58කුත් ලබා ගනිද්දී උපුල් තරංගවත් වේගවත් ලකුණු 42ක් ලබා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ 2014 දී තමයි මේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තේ හමු වෙන්නේ. මේ තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගන්නේ ලකුණු 157ක දැවැන්ත ජයග්‍රහණයක් විදිහට. ඒ තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 256යි ඒ කඩුලු 8කට. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන ඩිල්ෂාන් ලකුණු 88ක් ලබා ගනිද්දී පන්දු 33කට මුහුණ දෙන අශන් ප්‍රියංචන් ලකුණු 43ක් ලබා ගන්න සමත් වෙනවා. කුමාර් සංගක්කාරත් ලකුණු 40කින් ශ්‍රී ලංකා ඉනිමට සම්මාදම් වෙනවා. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් වැඩ පෙන්වන හැරි ගානි කඩලු 3කුත් ජේම්ස් ඇන්ඩර්සන් කඩලු 2කුත් බිඳ දාන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේ ඉඳලා එල්ල කළ පීඩනයේ එංගලන්ත කණ්ඩායම පන්දු ආර 26ක් වෙද්දි දැවී යන්නේ ලකුණු 99කට. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ගන්න මෝගන් ලකුණු 40ක් ලබා ගන්න සමත් වෙනවා. ඊයන් බෙල් ලබා ගන්න ලකුණු 12 ඇරෙන්න කිසිම ප්‍රතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පසු කර යන්න ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ දෙන්නේ නැහැ. පන්දුවෙන් සුපිරි වැඩ පෙන්වන සචිත්‍ර සේනානායක කඩුලු 4කුත් නුවන් කුලසේකර කඩුලු 3කුත් බිඳ දාමින් තමයි එංගලන්ත ඉනිම බිඳ දාන්න මූලිකත්වය ගන්නෙ. ওই තරඟ දෙක තමයි ශ්‍රී ලංකාව එංගලන්තේ හමුවේ රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරලා තියෙන්නේ. අවසන් වතාවට ශ්‍රී ලංකාව මේ පිටියේ සෙල්ලම් කළ කොදෙව් කණ්ඩායමේ කළ කුස්ලාන් තරගාවලියේ තරගයත් අපි ජයගන්නේ අවිස්කෘත ප්‍රනාන්දු ලබා ගන්න විශිෂ්ට ශතකයක් එක්ක. ඉතින් මේ වගේ මිහිරි මතකයන් තියෙන රිවර්සයිඩ් වල අපේ කණ්ඩායම ශ්‍රී ලංකාව රැකගෙන තියෙන අපරාජිත වාර්තාව එංගලන්තය හමුවේ පළුදු කර නොගනී කියලා අපි විශ්වාස කරමු. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.